අටශ්‍රේණියේ විභාගය ගැන ජනපති පහදයි අටේ පන්තියේදී විභාගයක් තියලා ඒ දරුවගේ දක්ෂකම් අනුව අදාළ එක් එක් විශේෂේශ්‍ර වලට ඒ දරුවා තෝරලා වෙන් කිරීමයි අයවැය තුන්වනවර කේවීමේ ඡන්ද විමසීම අද පස්වර වේ දෙයි දරුවන් සුරකින්න සුරක්ෂා රක්ෂණා වර්ණය මේ වසරේදී උත්සව සමයේ පරිභෝගිකින් ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ඩොලර් බිලියන 35ක් ගෙවු දික්කසාදය පහස් ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අවලංගු කර එවෙනුවට අට ශ්‍රේණියේදී විභාගයක් පවත්වා දක්ෂතා අනුව දරුවන් එක් එක් විශේෂ ක්ෂේත්‍රවලට තෝරා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ එය තවත් ශිෂ්‍යත්ව විභාගයක් නොවන බවයි මහර කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ වෙත ගිය ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා අනතුරුවම විද්‍යාලයේ ක්‍රීඩාගාරයේ සහිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සිදු වුණේ ජනාධිපතිතුමාගේ අතින්. ඒ වෙනුවෙන් වන සමරු ඵලකයේ ජනාධිපතිතුමා විවෘත කළා. මෙම ගොඩනැගිල්ල සඳහා බස්නාහිර පළාත් සභාවේ මුදල් ප්‍රතිපාදන අනුව වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 440ක්. අනතුරුව ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතුවා. පහේ ශිෂ්‍යත් විභාගයට පෙනී සිටින්නේ හොඳ පාසලක් ගන්න නම් එවනම් ඉන්න පාසල නරක පාසලක්. හැබැයි අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ හොඳ පාසලක් සහ නරක පාසලක් කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත් විභාගය තුළ බලාපොරොත්තු වෙන්නේ පහ අවලංගු කරලා අටේ පන්තියේදී විභාගයක් තියලා ඒක ඇත්තටම ශිෂ්‍යත් විභාගයක් නෙවෙයි ඒක. ඒ දරුවගේ දක්ෂකම් අනුව අදාළ එක් එක් විශේෂේශ්‍ර වලට ඒ දරුවා තෝරලා වෙන් කිරීමයි. ඒ වෙන් කරනකොට කොළඹ දරුවෙකුට හම්බෙන්න පුළුවන් සමහරට පොළොන්නරුවේ පාසලක්. ඒ වගේම ගාල්ලේ දරුවෙකුට හම්බෙන්න පුළුවන් මහනුවර පාසලක්. ඒ මොකද එක් එක් පාසල් වර්ගීකරණය කළා ඒ පාසල ඒ විශේෂිත විශේෂේශ්‍රයක් සඳහා පුළුල් කරනවා අනික් විෂයන් වැඩ කරනකොටම ක්‍රියාත්මක කරනකොට ඒ අනුව තමයි මේ කටයුතු කෙරෙන්නේ මම කියන යෝජනාව තුල බලාපොරොත්තු වන අංක එක තමයි නවෝත්පාදන ආර්ථිකය අපි කතා කරන හරිත ආර්ථිකය අපි කතා කරන නිල් ආර්ථිකය ඒ තුල දරුවා සුදුසු ශේෂ්ත්‍රවලට යොමු කරලා කලා උපාධි අරගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා අවුරුදු ගාණක් බෝඩ් උස්සගෙන මහපාරේ පෙළපාලියන් රස්සාවල් ඉල්ලන උද්ඝෝෂණය කරන ක්‍රමේ නැති කිරීමේ ප්‍රධාන විසඳුම අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද පසුරුවේ පැවැත්වෙනවා පාර්ලිමේන්තුවේ සිට මේ පිළිබඳ තොරතුරු ගෙන ඉන්නේ අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර අයිබෝන් අදත් පාර්ලිමේන්තුව පෙරවරු 9:30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල් දෙමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයේ ඌයේ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම බවත් එම ක්‍රමයට මැතිවරණයේ පැවැත්වුවා නම් පළාත් සභා මැතිවරණයේ මීට පෙර පැවැත්වීමට හැකිව තිබූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අනතුරුව අදහස් දක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන් ලබාගත් වාහන බලපත්‍රවලට 2019 ජූලි 1 වෙනිදායින් පසු නැවත ණයවර ලිපි විවෘත කිරීමට හැකියාව තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඊයේ දිනේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමු කළ ශුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ආරම්භ කළේ පසුගිය රජය සමයේදී බවත් සුනාමි ව්‍යසනයේදී පීඩාවටපත් ජනතාවට ලැබුණු ආධාර ඇතමුන්ගේ ගිණුම් වලට බැර වූ බවත් මෙම ආධාර ශුද්‍ර මූල්‍ය ණය වශයෙන් ජනතාවට ලබා දී ඇති බවත් ප්‍රකාශ කළා. අයවැය තෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට සිදු කිරීමට නියමිතයි. ඒ අනුව අද දවසේ මුදල් අමාත්‍යාංශ වැයශීර්ෂ කිහිපයක් විවාදයට ගැනනවා. අයවැය ඡන්ද විමසීමේ වැඩිදුර තොරතුරුත් පාර්ලිමේන්තුවේ ඉදිරි තොරතුරුත් ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම සමු ගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුතියි ධනුෂ්ක තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. බහුතර ඡන්දයෙන් අයවැය සම්මත කරගන්නා බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. මුලින්ම තිබුණේ සීහිනේ තමයි මේ අයවැය පරද්දන්න. නමුත් ඒගොල්ලන්ට ඒක කරගන්න බෑ. ඒ නිසා පොඩි ජොලියක් ගන්නද කොහෙද? අර කාරක සභා අවස්ථාවේ අන්තිම මොහොතේ
ඡන්දයක් ඉල්ලුවා. ඡන්දේ පැරද්දුවේ ඒගොල්ලන්ගේම ප්‍රාදේශීය සභා පළාත් සභාවලට මුදල් වෙන් වෙන වැය ශීර්ෂේ. දැන් කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒ සිහින මවාගෙන අයවැය අපි පරදිනොයි කියලා ඒක බොඳ වෙච්ච සිහිනයක්. ඔබතුමා එකකට පරාජය කරන්න හම්බ වෙයි කියලා. නෑ, එහෙමත් නෑ. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මේකට විරුද්ධව ඡන්දේ දීමට බොහෝ විට ඉඩ තියෙනවා. ඒක ප්‍රමාණවත් නැති වෙයි. අයවැය කිසිම ගැටලුවක් නැතුව අපි බහුතරයක් මන්ත්‍රීවරුන් සම්මත කරගන්න පක්ෂව ඡන්දේ ලබා දෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු විපක්ෂව ඡන්දේ දුන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට මෙම අයවැයට පක්ෂව ඡන්දේ දෙන්න වෙනවා. මොන තීන්දුවක් ගත්තත් අපිට පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම බොහෝ දුරට ඡන්දේ නොදී මගහරි. එක්සිදානමකට වඩා වැඩි පිරිසක් මෙවර අපිට ඡන්දේ ලබා දෙයි කියලා විශ්වාසය තියෙනවා. ඔබතුමා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. නැතු දිනන්නනේ ඕනේ. ෂුවරකට ජයග්‍රහණය කරනවා. කවදත් කටිර නෝ රිසල්ට්. අපි තමයි රිසල්ට් එක. අයවැය අවසානයේත් අපි දින ලේවල 119ක්. ඒකාබද්ධ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සහ අනිත් කණ්ඩායම නැතුව. මේ විපක්ෂය කණ්ඩායම මොන දේ කිව්වත් ඔවුන් තේරුම් ගන්න ඕලුවක් තියෙනවනේ. පොඩි ළමයෙකු වුණා තේරෙන්න ඕනේ දැන් සරල බහුතරය මේ අයවැයට සජාතික පෙරමුණ සතුව තියෙනවා කියන කාරණා. අයවැය සම්මත කරගෙන ඉදිරි මාස 6 තුල මේ රජයේ කරනවා අපි අනිවාර්යෙන්ම. ජාතික පළදායිතා සම්මාන ප්‍රධානෝත්සවයේ රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ජනාධිපති කාර්යාලය සමත් වුණා. ජාතික පළදායිතා සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්තුණා. ජාතික පළදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා ආයතන 2000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටියා. රාජ්‍ය අංශයේ ආයතනවල නායකත්වය, සේවාලාභී සම්බන්ධතා, සැලසුම්කරණය හා උපායමාර්ග, තොරතුරු හා දැනුම් කළමනාකරණ ඇතුළු අංශ ගණනාවක් යටතේ සේවා විශිෂ්ටත්වය නිර්ණය කෙරුණා. අන්තර් අමාත්‍යංශයේ කාණ්ඩ යටතේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමටයි ජනාධිපති කාර්යාලය සමත් වුණේ. එම සම්මානයේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න, හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායකන මහතුරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. මෙහිදී කාර්යමණ්ඩලය සමග සුහඳ හමුවකට එක් වූ ජනාධිපතිතුමා ඔවුන් සමග ගීත ගායනයකටද එක් වුණා. එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. අලුත් අවුරුදු සමයේදී ජනතාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව දැකගත හැකි. භාණ්ඩ අලවිය හා මිලදී ගැනීමද වෙනදාට වඩා සිදු කරනවා. ඒ අතර පාරිභෝගික අයිතීන් කඩවීමේ සිදුවීම්ද වාර්තා වනවා. ඒ බව සැලකිලට ගෙනයි මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. මේ අනුව වෙළඳසල් හා හෝටල් පරික්ෂාවට ලක් කිරීම සිදු කරනවා. උත්සව සමයේදී සෞඛ්‍ය සම්පන්න ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ජනතාවට ලබා දීම මෙහි අරමුණයි. කල්ලිකුත්තු ආහාර ද්‍රව්‍ය අලවිකරණ වෙළඳුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ. මේ අතර වෙළඳසල් හා හෝටල් පරික්ෂා කිරීමක් ජායල නගරයේදී සිදු කෙරුණා. කල්ලිකුත්තු භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලවිකල වෙළඳසල් කිහිපයකට එරෙහිව නීතිමය පීවර ගැනීමටද මෙහිදී කටයුතු කළා. ඉදිරි දින කිහිපයේදීද මෙම සෝදිසි මෙහෙයුම දිවයින පුරා සිදු කිරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ. අලුත් අවුරුදු උත්සව සමය සමගාමීව මෙම ආහාර පරිහරණය කරන ආයතන වැටලීම් අපි සිදු කරනවා. එහිදී කල්ලිකුත්තු සහ නරක්කු ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා නීතිමය කටයුතු කිරීමට අපි කටයුතු සූදානම් කරනවා. ඩුබයි හිදී අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පී රයන් වැන් රොයන් වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිගම පොලිසියට බහර දී තිබෙනවා. මාකන්දුරේ මදුස් නැමැති අපරාධ කල්ලි සමාජිකයා සමග දුබායිහිදී අත්අඩංගුවටගත් තවත් පස් දෙනෙකු ඊයේ කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. එහිදී රංගන ශිල්පී රයන් වෑන් රොයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීම සිදු කර තිබෙනවා. වෑන් රොයන්ට මාකන්දුරේ මදුස් හඳුන්වා දී ඇත්තේ ගායන ශිල්පී අමල් පෙරේරා පව ප්‍රශ්න කිරීමවලදී හෙළි වී තිබෙනවා. ඉන් අනතුරුව මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ සඳහා වෑන් රොයන් වැලිගම පොලිසිය වෙත බාර කෙරුණා. ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අනෙකුත් සැකකරුවන් සිව් දෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ පසුවන බවයි පොලිසිය සඳහන් කරන්නේ. සියලු ජාතීන් එකතු කරගනිමින් මෙරට සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. බතරමුල්ලේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ රටේ ජීවත්වන බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික යන කණ්ඩායම් එක එක ආબોධ කර ගන්න ඕන සංස්කෘතිය අපේ ආගම අපේ භාෂාව අපේ ඉතිහාස සහෝදරවරුන්ට විවෘත වෙන්න ඕන ඉස්ලාම් ආගම පිළිබඳව වෙනත් ආගමිකයන් තුල තිබෙන සැකය සහ අනුභවෝදය තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන මුස්ලිම් දේවස්ථාන දිනය බතර මුල ජයවර්ධනගම මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණා. ජයවර්ධනගම මුස්ලිම් දේවස්ථානයේ පාලක සභාව සහ ඉස්ලාමීය අධ්‍යන කේන්ද්‍රය 18 වන වරටයි වැඩසටහන සංවිධානය කර තිබුණේ. මුස්ලිම් දේවස්ථානය සහ ඉස්ලාම් ආගම පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව මෙහිදී හිමි වුණා. ඕනෑම අයකුට ඒ සම්බන්ධයෙන් ඇති ගැටලු ඉදිරිපත් කර එය නිරවුල් කර ගැනීමේ හැකියාවද හිමි වුණා. බස්නාහිර අධිකරණ සංගනායක අක්කරගම ඥානවිමල ස්වාමින් වහන්සේ වික්‍රමසිංහපුර බෝධිරුක්කාරාමේ විහාරාධිපති ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස ස්වාමින් වහන්සේ සහ පැලවත්ත කතෝලික දේවස්ථානයේ ඇන්ටනි ප්‍රනාන්දුපුල්ලේ පියතුමන් ඇතුළු සර්ව ආගමික නායකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. මැති ඇමතිවරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සියලුම ජනතාවට ශ්‍රී ලංකා ජාතියක් වශයෙන් සලකනවා කියලා. ඉතින් මගේ බෞද්ධකමයි සිංහලකමයි මම වතක් කරන්නෙත් නෑ. ඒක මගේ සංස්කෘතිය සහ ඉතිහාසය. ඒක නේවත් ආරක්ෂා කරන ගමන් මේ සියලුම ජාතීන් එකතු කරලා අපි සියලු දෙනාටම හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි රටක් හැටියට ගත්තම අපි තවම අපෝසත් වෙලා තියෙනවා මේ රටේ සංහිඳියාව හා ජාතීන් අතර එකමුතුවා සමගිය හදාගන්න. මොකද ඊටාම සුළු පිරිසයි මේ රටේ ඉන්නේ ඒ සංහිඳියාවට විරුද්ධ අය. බහුතරයේ ඉන්නේ සංහිඳියාව අවශ්‍යයි. මොකද මේක තුල තමයි අපේ දියුණුව සංවර්ධන ආර්ථික වර්ධනය සියලු දේවල් රඳා පවතින්නේ. කලුතර බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබෙනවා. ප්‍රාදේශීය සභා භූමියේ ඉදිකර තිබෙන වෙළඳ සංකීර්ණයේ කඩකාමර ලබා දීමේදී සිදු බව කියන අසාධාරණකම් හේතුවෙනුයි මෙලෙස දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබෙන්නේ. වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම සඳහා ඉඩම ලබා ගැනීමේදී එහි පදිංචිව සිටි පවුලක් සඳහා කඩකාමරයක් ලබා දෙන බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති පොරොන්දු වී තිබුණත් එය ඉටු කිරීමට නොහැකි වීම මෙම කලහකාරී තත්වයට හේතු වී තිබෙනවා. අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගා කරන ගොවීන් සිය අස්වැන්න විකුණාගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. අනුරාධපුර විලච්චිය යාය 6 ප්‍රදේශයේ අක්කර 2500ක පමණ වට්ටක්කා වගා කර තිබෙනවා. සිය අස්වැන්න සඳහා නිසි මුදලක් තමන්ට නොලැබෙන බවයි ගොවීන් පවසන්නේ. මේ හේතුවෙන් මෙවර සිංහල අලුත් අවුරුදු උත්සවය සැමරීමටද වගාව සඳහා ලබාගත් බැංකු ණය පවා ගෙවා දැමීමට නොහැකිව දැඩි අසීරුතාවට ගොවීන් පත්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කන්න 630 මහවිලච්ඡි ප්‍රදේශයේ ගොවිතැනක් තිබෙන්නේ නැහැ. මේ වට්ටක්ක වගාව අවුරුදු 3කින් අපි කරේ කුඹුරු වල. මේ වට්ටක්ක වලට කිසිම ඉලක් නැහැ. දීගන්න විදිහක් නැහැ. රුපියල් 4ක් තමයි ගුජුන් ඉල්ලන්නේ. රුපියල් 4 දීලා අපිට මහන්සියවත් නැහැ කුඩිය තියා. ඒ හින්දා මේ ගොඩහන් ඉන්නවා ඉතින් කීයක් කර මිලක් කොට තියයි කියලා. විකුණ ගන්න විදිහක් නැහැ. කීයටවත් යන්න දෙන්නේ නැහැ. අවුරුදු කන්න විදිහක් නැහැ. දැන් යට හරියේ මේ නරක් වෙලා දැන් තෝර විසිට කරන ඔක්කොම. විලන්දු එන්නේත් නෑ මිලක් ඇත්තෙම නෑ වට්ටකවලට මිනිස්සු තිබ්බට වැඩි අමාරු වැටලා තියෙනවා මේ වට්ටකව ගන්න නිසා අවුරුදු උත්සවයක් කියලා ළඟ ළඟ ආවට සූදානමක් වෙන්න විදියක් නෑ පරණ අවුරුදු තුනක් තුනමාරක් පායලා නිගයක් ආවහ සමානම තමයි මොකද විරුගුගෙන්ගේ අතේ මිටේ සල්ලි නෑ රජයෙන් අපේ වට්ටක්ක තුකල් 20 මිලවත් අඩු තරමේ අපිට ලබා දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා ඉතින් ගොවිතැන්පත් ණය වෙලා කරේ ඒ ණයවත් ගෙවා ගන්න විදියක් නැහැ අපිට දෙවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් නංවාලීමේ වැඩසටහන යටතේ මතුකම හා කළුතර අධ්‍යාපන කලාපයේ පාසල් තුනක ඉදිකළ ගොඩනැගිලි කිහිපයක් සිසු අයිතියට පත් කෙරුණා. ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කාලුතර වේරගල ශ්‍රී දේවමිත්ත විදුහලේ දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල මතුකම බෝතලාව කනිෂ්ඨ විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල සහ මතුකම ගුණනවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ලයි මෙසේ සිසු අයිතියට පත් කෙරුණේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 450ක්. මහජන නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පැල්මඩුල්ල රෝහලේ ගැටලු සොයා බැලීම සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා එක්ුණා. රෝහලට අවශ්‍ය විදුලි ජනන යන්ත්‍රයක් කඩනමින් ලබා දීමට බලධාරීන්ට හිදී උපදෙස් ලබා දුන්නා. රෝහල සඳහා වෛද්‍ය හා හෙද නිලධාරීන්ද ලබා දීමට කටයුතු කරන බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ. ලංකා සතුස 411 වන ශාඛාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී අබේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්න නගරයේදී විවෘත කෙරුණා. මේ සඳහා වැය කෙරුණ මුදල රුපියල් ලක්ෂ 100ක්.
මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සදා සුරකිමු දැයේ දරුවන් යන තේමාවෙන් මෙම වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබා දීම ක්‍රියාත්මකයි. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් ලේකම් නිහාල් රණසිංහ මහතා සහ අලියන්ස් ඉන්ෂුරන්ස් ලංකා සභාවකමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා සුරේකා අලස් මහත්මිය එම ගිවිසුමට අත්සන් තැබුවා. සෞඛ්‍ය හදිසි අනතුරු සහ ජීවිත රක්ෂණය ලෙස රක්ෂණවරණ තුනකින් මේ සමන්විතයි. රජයේ පෞද්ගලික විශේෂ උපකෘත සහ ජාත්‍යන්තර පාසල් මෙන්ම සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට මෙම රක්ෂණවරණයේ ප්‍රතිලාභ හිමිවනවා. අවාද සහිත පුද්ගලයන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ බක්ම හවුලලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සමාජ සේවා දෙපාර්තමේන්තු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දෙරියන්ගේ බක්ම හවුලල පැලවත්ත GH බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රසක් එම උළෙලට එක් කර තිබුණා. මේ බාර ආයවැයෙන් රුපියල් 3000ක් දෙන ආබාධ සහිත පුද්ගලයන්ගේ දීමනාව අපිට පුළුවන් වුණා රුපියල් 5000ක් ගන්න. ඒ වගේම මම සතුටු වෙනවා ආයවැයෙන් 72000කට අපිට මේ මුදල් වෙන් කරන්නට ලැබීම ගැන. එපයක ලොහුණින් දකිමු දැන්. හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ 122 වෙනි ජන්මදින සැමරුම් උත්සවයක් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්තුණා. ඒ කුලපති අඩ්මිරාල් දයාසඳගිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොතලාවල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කෙරුණා. සැමරුම් උත්සවයට සමගාමීව පාසල් දරුදරියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද සිදු කෙරුණා. ලේඛිකා මල්කාන්ත ජයම්පති මහත්මියගේ ග්‍රන්ථ දෙකක් කෙරෙහි දැක්වීම කොළපදී සිදු කෙරුණා. එක් අහසක් යට යෝන් නවකතාව හා වෘත්තීය දිවියේ අත්දැකීම් ඇතුළත් දුරගමනක සලකුණු කෘතියයි මෙහිදී එළි දැක්ුණේ. කියවීමේ වටිනාකම පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවයි ඇය එහිදී කියා සිටියේ. මැතිඅමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදාන උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුණා. ඒ අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ රන්තුෂ්ක පසිදු කරුණාරත්නයි. වසරේ දක්ෂතම ක්‍රීඩිකා වූයේ විශාඛා විද්‍යාලයේ හසිනී පියුමාලි ශිෂ්‍යාවයි. මැයි මාසයේ වන විට ක්‍රීඩා නිලධාරීන් 3850කට පත්වීම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා මෙහිදී කියා සිටියා. බත්තර මුල්ල ශ්‍රී ඉන්දජෝති විද්‍යාලයේ වාර්ෂික බක්මහ උළෙල විදුහල්පති ආචාර්ය රමණී රේණුකාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. අවුරුදු චාරිත්‍ර වැඩසටහන් සහ ක්‍රීඩා ඉසව් රැසක් පැවැත්තුණා. විශේෂ ආරාධිතයින් ලෙස ITN නිවේදක දිල්ෂාන් පතිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිංහල සහ දෙමළ රජයේ පාසල්වල පළමු වාරය අදින් අවසන් වෙනවා. දෙවන වාරය සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් 22 දා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මුස්ලිම් පාසල් සඳහා පළමු වාරයේ නිවාඩු සමය ආරම්භ වන්නේ අප්‍රේල් 11 වෙනිදායි. එම පාසල් අප්‍රේල් 17 දා යළි ආරම්භ වීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවත්. ඌව මහාවිද්‍යාලයේ කණ්ඩායම සමග 11 වන වරටත් පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට බදුල්ල ධර්මදූත විද්‍යාලය කණ්ඩායම සමත් වුණා. බදුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවත් තරගයේ කාසියේ වාසිය දින පළමුවෙන් පන්දුවට පහර දීමට ඌව මහාවිද්‍යාලය කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලු දෙනා දෙවි ලබා ගත්තේ ලකුණු 105ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බදුල්ල ධර්මදූත විද්‍යාලීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවි ලකුණු 106ක් ලබා ගනිමින් තරගයේ පහසුවෙන් ජය ගත්තා. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති මූලික අදීරයේ තරගයකදී කඩුලු 5ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. දිල්ලිහි පැවති තරගයේ කාසියේ වාසිය දින පළමුව පඳුර කීමට සන්රයිසර්ස් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටේට පිවිසි දිල්ලි පිතිකරුවන්ට රිසිසේ ලකුණු රැස් කිරීමට නොහැකි වීම හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි ලබාගත හැකි වුණේ ලකුණු 129ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසර්ස් ක්‍රීඩකයා
එකෙන් පන්දු වර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවි ලකුණු 131ක් ලබා ගනිමින් තරගයේ පහසුවෙන් ජයගත්තා. ඒ සමගින් නයිටියෙන් දිවාපුවක් අවසන් වනවා. පසුරු දෙකේ සිට පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk